Sony වසරතුන වගකීම සමග සිංහවෙතින්ම පමණයි. කුරුණෑගල බාවතකම ආදාගල ශ්‍රී විසුද්ධාරාමයේ නව පුස්තකාලය සහ බලාකුළු බැම්ම විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු වේ සිදු කෙරුණා. මේ රටේ වෙච්ච මහාම බැංකු මංකොල්ලේ වෙන මහා බැංකු මංකොල්ලේ බැඳුම් කරේ මේ මංකොල්ලේ ගැන අද චෝදනා ඇවිල්ලා තියෙනවා රටේ නායකින්ට. දැන් මොකද කරේ? පත්තරයක් අරගෙන පිටරට ප්ලාන් කෙරුවා අපිට විරුද්ධ. මට ඉතින් බිලියන 18ක් නිහඳුරුනේ තියෙන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 18යි. ඒක වැඩි කරන්න 162කින් ඉස්සරලම් 130 ගානයි 28. ඉතින් මං කෝ මේ තියෙන බැංකු හොයාගෙන එන්න, කවුන්ට් නම්බරේ හොයාගෙන එන්න. මම මේක අස්සම් කරලා දෙන්නම් ඕන නම්. එදා මං කිව්වා මේක හොයාගෙන ආවොත් මගේ පිහියක් අරගෙන මගේ අතිව්ව මම බෙල්ල කපා ගන්නම් කියලා. ඒක මට එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා. හැබැයි මෙයාලට තාම හොයනෝ මෙයාලා. එන්න හිටපු ගමන් ඇවිල්ලා කියනවා ටී-ෂර්ට්යි සාරි ගන්න. දැන් මේ ගණන් අනුව නම් කාන්තා ජනගහණයටම සාරි බෙදන්නේ නැහැ. හතර ගානේ. ටී-ෂර්ට් නම් 12 බැගින් බෙදන්නේ නැහැ කියේ තරුණයන්ට කියලා. ජනගහණයට. මේ අමයාගේ අමු පට්ටපල් බුරුළු මඩ ගහන්න විතරක් නෙවෙයි එයාලගේ වැරදි පහ ගන්න. මම බොහොම පැහැදිලිව කිව්වා මේ ජාත්‍යන්තර සමාගම් කොයි වෙලාවකවත් අපිට සල්ලි දුන්නේ නැහැ. පට්ටපල් බුරුව මේක නිකම්ම නෙවෙයි පත්තරවල වැටෙන්නේ නිව්යෝක් ටයිම්ස් එකේ. ඉතින් මේ විදියට තමයි මෙයාලා ජීවත් වෙන්න හදන්නේ. ඇයි මේ එක පැත්තකින් බැඳුම් කරේ වහගන්න, අනිත් පැත්තේ මේ නැගී එන ජීවන වියදම ගැන කතා නොකරන්න. මේ සමහරු හිට්ලර්ගේ අයියා කී කිය මට කියනවා මම බැලුවම් බලනකොට මොම් පොල් පොට්ගේ මල්ලිලා නේ කතා කරන්නේ. කඩේට ගියාම පොළට ගියාම දේශපාලනේ විතරක් නෙවෙයි අපේ පාලකීන්ගේ අම්මලා ගැනත් හොඳට මතක් කරනවා. දැන් වරාය හදන එකද විකුණන එකටද කොමිසම් වෙන්නේ? දැන් මේක තමයි අපිත් හොයා ගන්න ඕන. මඩෙන් ජීවත් වෙන්න හදනවා. මුඳම පිළිතුරු පළුගේ දවසේ දුන්නා පළාත් පාලනයේදී. දැන් එනවා පළාත් සභාව. කට්ටියක් කියන තියන්න ඕන පරණ ක්‍රමයට. තා කට්ටියක් කියනවා අලුත් ක්‍රමයට තියන්න ඕන කියලා. අපි කියනවා උඹලා මොන ක්‍රමයට තිව්වත් අපි මේක දිනනවා කියලා. රටේ ජනතාව ඉල්ලන රටට වැඩක් කරන්න පුළුවන් මහින්ද චින්තනය හරියට වකුරට ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනෙකුට අපි මේක ලබා දෙනවා කියන එක බොහොම පැහැදිලිව තමුන් වහන්සේලාට මතක් කරමු. මේ අතර උත්සවයේ අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහාද හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. අවසාන කාලේ දාසය දෙනත් ඉන්නවා දැන් දාසයක් නෑ දැන් 70.